ඔන්න ඉතින් අද ඔයාලට මම අරන් ආවා මාළු ඩෙවල් එකක් හදාගන්න විදිය. චිකන් ඩෙවල් එක වගේම තමයි ගොඩක්ම රසයි මේ ඩෙවල් එකත්. ඕනිම විශේෂ අවස්ථාවකට අරගන්න පුළුවන්. හදන්නත් ලේසි. බලමු කොහොමද හදාගන්නේ මොනවද ඕන වෙන්නේ කියලා. මුලින්ම මාළු ටික බැදගන්න මොනවද ඕන වෙන්නේ කියලා බලමු. මාළු ග්‍රෑම් 500ක් අරගත්තා. මැද කට්ට අයින් කරන්න. ටිකක් ලොකු පෙති වලට කපලා හතරට වෙන් කරගන්න. ඕනිම මාළු වර්ගයක් අරගන්නත් පුළුවන්. බිරිස්කොඩු මේස හැන්දා, ලුණු තේ හැන්දා, ගම් බිරිස්කොඩු තේ හැන්දා, සෝයා සෝස් ටිකක් කැමති නම් එකතු කරගන්න. මාළු මස් වගේ දෙයක් බදිනකොට සෝයා සෝස් පොඩ්ඩක් එකතු කරගත්තම රසය වැඩි කරලා හදාගන්න පුළුවන්. දෙහි ගෙඩියක ඉස්ම. තව මාළු ටික බැදගන්න තෙල් ඕන වෙනවා. මිරිස්කොඩු ගම් මිරිස් ලුණු දාගන්න. දෙහි ඉස්ම ටිකක් දාගන්න. සෝයා සෝස් තේ හැන්දක් විතර දාගන්න. වැඩිය පොඩි කරන්න නැතුව මේ දේවල් ටික සේරම මාළු කෑලි වල හොඳට තවර ගන්න. ඊට පස්සේ විනාඩි 15ක් වගේ තියන්න. විනාඩි 15කට පස්සේ බැද ගන්න. ගැඹුරු තෙලේ බැද ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට කර ගන්නත් පුළුවන්. ගොඩක්ම ක්‍රිස්පි ලෙවල් එකට එනකම් බැද ගන්න එපා. වටේ ටික රන්වන් පාටක් වීගෙන එනකොට තෙල් ටික බැරලා අයින් කරන්න. දැන් බලමු ඩෙවල් එක හදාගන්න මොනවද ඕන වෙන්නේ කියලා. කැලි මිරිස් මේස හැඳි එක හමාරක්, සීනි මේස හැඳි දෙකක්, ගම් මිරිස් තේ හැඳි භාගයක්, ලුණු තේ හැඳි භාගයක්, චිලි සෝස් මේස හැඳි දෙකක්, තක්කාලි සෝස් අරගන්නත් බලුවන්. තක්කාලි එකතු කරන හින්දා මං චිලි සෝස් අරගත්තේ. එහෙම නැත්නම් තක්කාලි සෝස් චිලි සෝස් යන වර්ග දෙකම අරගන්නත් බලුවන්. එහෙම අරගන්නවා නම් වර්ග දෙකෙන්ම හැඳි එක හමාර ගන්න. ලුණු පොඩි ගෙඩියක් මේ වගේ ලොකු කැලි වලට කපා ගන්න. තක්කාලි පොඩි ගෙඩියක්, සුදු ලුණු බික් එකක්, අමු මිරිස් කරල් තුනක් වගේ, මාළු මිරිස් කරලක් මේ හැඩයට කපා ගන්න. තරමක මාළු මිරිස් කරලක් තිබ්බම ඇති. කරපිංචා ඇති තුනක වගේ කොළ. ඔන්න ඔය දේවල් ටික තමයි ඕන වෙන්නේ. බලමු කොහොමද ලෙවල් එක හදාගන්නේ කියලා. මාළු බැදගත් තෙල් වලින් මේස හැන්දක් වගේ දාගන්න. රත් වුණාට පස්සේ සුදු ලුණු බික් එක තලලා එකතු කරගන්න. චුට්ටක් තෙම්පරාදු කරගන්න. රන්වන් පාටක් කෙනකන් ඉන්නේ නැතුව මාළු මිරිස්, අමු මිරිස්, ලුණු, කරපිංචා එකතු කරගන්න. දැම්මම තක්කාලි දාගන්න එපා. ගින්දර ගොඩක්ම අඩු කරලා තියාගන්න. මේ දේවල් ගොඩක් තෙම්පරාදු කරගන්න. ටිකක් අමුවට හැපෙන්න ඕන. තප්පර 30ක් විතර තෙම්පරාදු වුණාට පස්සේ සීනි, කැලි මිරිස්, ගම් මිරිස්, ලුණු එකතු කරගන්න. බැදගත් මාළු කෑලි ටිකක් දාගන්න. චිලි සෝස් ටිකක් එකතු කරගන්න. තක්කාලි ටිකක් දාගන්න. ඊට පස්සේ ලිප ඔෆ් කරගන්න. සෝස් වර්ග එකතු කරාට පස්සේ ලිප ඔන් කරගෙන ඉන්න එපා. ලිපේ රසනට සෝස් වල තෙත ගතිය නැති වෙනවා. එහෙම ඕනෝතින් ඩෙවල් එකේ තියෙන තෙත ගතිය නැති වෙලා යනවා. ලිප ඔෆ් කරගත්ත ගමන්ම ඉක්මනට කලවම් කරලා ලිපෙන් අයින් කරගන්න. ලිපෙන් අයින් කරගත්ත ගමන්ම හදාගත්ත භාජනය නැතුව වෙනම භාජනයකට මාරු කරන්න. නැත්තම් භාජනයේ රසනට ඩෙවල් එකේ තෙත ගතිය නැති වෙලා යනවා. ඔන්න ඔය විදිහට ලේසියෙන්ම පුළුවන් ඔයාට මාළු ඩෙවල් එකක් හදාගන්න. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.